ආයුබෝවන් ඔබ මේ සිටිනේ රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින් මම මනෝජ් ජින්දරුව මම මනීෂා කාවින්දි ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල දිවයිනේ ප්‍රදේශ රැසකට වර්ෂාවෙන් දැඩි බලපෑම් ඉදිරි පැය 24 තුලත් රත්නපුර කෑගල්ල කලුතර ගල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අධික වැසි පොළොන්නරුවට බලපෑ සුළඟින් පුත්තිලින් 600කට වැඩි පිරිසකට පීඩා වැලිකඩ බන්ධනාගාර රැඳවියන් ඝාතන සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරු රැඳී සිටි නිවසට වෙඩි ප්‍රහාරයක්. දැන් මේගොල්ලෝ උත්සාහ කරනවා මගේ කටවහන්න. ඒවත්දල අපිව රටින් අපි යයි කියන අදහසින් තමයි මේවා කරන්නේ. අලි කරදර මැද දිවි ගෙවන මිනිස්සු. එක රැයට ගෙවල් 3ක් 4ක් කරනවා. අපි රජෙක් අපි රජෙන් හරි ඉල්ලන්නත් උර. ඉර්මා සුලිකුණාටුවට මුහුණ දීමට ඇමරිකාව සේරුවෙන් දෙවිනේ ප්‍රදේශ රැසකට ඇදහැලුණු වර්ෂාව හා සුළං හේතුවෙන් ජනතාවට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීමට අප සම්බන්ධ වෙනවා නිවුස් ෆස්ට් වෙදර් සෙන්ටර් හි සිටින රොෂාන් වටවල සමකින්. ආයිබෝන් රොෂාන්. ආයිබෝන් සූති මනෝජ් සහ මනේෂා ඔව් අප සූදානම් මේ වන විට දිවයිනටම බලපා තිබෙන මේ අයහපත් වර්ෂාපතනය සහ ජල ගැලීම් සම්බන්ධ සවිස්තර වාර්තාවක් ගෙනෙන්නට විශේෂයෙන්ම දිස්ත්‍රික් 5කට බරපතල ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුළුව මේ අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව තිබෙනවා. මේ තොරතුරු ගෙනීමට මතනියේ සවස් යාමේ පොළොන්නරුව ප්‍රදේශයට හමා ගියා දැඩි සුළඟක්. ඒ නිසා මේ වන විට පොළොන්නරුව කදුරුවෙල ප්‍රදේශයේ ජනතාව පුද්ගලයන් 600කට වැඩියෙන් පීඩාවට පත්ව තිබෙනවා. සිරස ශක්ති සහන යාත්‍රාවේ රාත්‍රියේම පිටත්ව ගියා මේ ජනතාවගේ තත්වයන් සුවබලා ඔවුන්ට සහවීම සඳහා. අප පළමුවෙන් පොළොන්නරුව කදුරුවෙල හමා ගිය සුළඟේ තත්වය සහ බලපෑම් පිළිබඳ තොරතුරු වාර්තා කරන්න සූදානම්. පොළොන්නරුව තමන්කඩුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයත් කදුරුවෙල නගරයේ ආසන්න ප්‍රදේශ රැසකට ඊපසුරේ බලපෑ දැඩි සුළඟින් නිවාස 237කට පමණ හානි සිදු වුණා. එක පාරටම කියන්නේ වැස්ස ආවා. වැස්ස ඇවිල්ලා ටිකක් පොඩ පොඩ වැඩි වුණා, හොඳටම වැඩි වුණා. ඒත් එක්කම එක පාරට හුළඟ ආවා. හුළඟ කියන්නේ ඒක හුළඟකුත් නෙමෙයි, නිකන් මේ සුලියක් වගේ කැරකුණේ. ඒ කැරකිච්ච සුලියට වහලවල් ගෙවල් ඔක්කොම යන්න ගියා. බිත්තියත් අපේ බිත්තියත් ටිකක් හදාගෙන වැටුණා. අයියෙන්ම හුළඟක් ආවා. අලන්න මේ ගලවගෙන ගියා. මේ මම බුදේ නිට ඇඳත් එක ගලවන ගියා. ටිකක් කළා බලනකොට ඒ හුළඟ ආපහු මෙහාට ගියා. ආයි තේන ටිකත් ඔක්කොම ගියා. මගේ ගෙයි වාල නිකන් මට ප්‍රෙසර් එකත් හැදෙන, මට බුදියන්නේ නැගිටින්නවා. එයින්ම ගිල්ල වටන එයා පැත්තට. අයහපත් කාලගුණෙන් පීඩාවට පත් මෙම ජනතාවට සහන සැලසීම සඳහා සිරස ශක්ති සහන යාත්‍රාවක් ඊයේ රාත්‍රියේම පිටත් වුණා. එම කණ්ඩායම අද උදැසන එහි ළඟා වුණා. විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා සිවිල් ආරක්ෂක බලකාය සහ මිනේරිය පොලිසිය එක්ව සිටියා. විශාල සේවයක් ඒ අතරේ අපිට කරනවා. ඒක අපි සිරස ආයතනයට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන. ශනිකෝ ඒ දේවල් ඒ ආකාරයේ ක්‍රියාත්මක වෙනගෙන අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. සිරස ආයතනයට මේ බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. මේ පැමිණ මේ උපකාරය කරාට, අපිව මේ රටට පෙන්නලා මේ කරාට, සිරස
ආයතනයට බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ වැනි උත්සව මේ වෙලාවට ඇවිල්ලා අපට අතීත දීම ගැන ඔබතුමාලට අවංකව මම ස්තුතිවන්ත වෙනවා. ඊවල දොරවලට බොහෝ හානි වෙලා තියෙනවා. ඒ වගේම ගහකොළ කඩා වැටලා තියෙනවා. නමුත් වාසනාවට එකම මිනිස් ජීවිතවත් හානියක් වෙලා නැහැ. ඒක අපි ඒෙන් සතුටු වෙනවා. විශේෂයෙන් අපි මේ කටයුතු ඉක්මනින්ම නිරාකරණය කරගන්නට කායකාගේ උදව් උපකාර ඇතුව මේ අයන් සිමුණු සත්වෙන් නගා හිටවන්න උනන්දු වී යුතු බව මගේ අදහස. මේ සත්වෙන් ජන ජීවිතය යහපත් කරගන්න විදුලිය, ඒ වගේම ජලය, ඒ වගේම ගෙවල් දොරවල් සකස් කරගන්නට ඉක්මන් පියවරක් ගැනීම වගකීම්ත්වංගේ වගකීමක් හැටියට මම දකිනවා. අද දහවල් කොළඹ දිස්ත්‍රික්කයේ නගර කිහිපයකට දැඩි වර්ෂාපතනයක් ඇදහැරීමත් සමග යම් සුළු ගං වතුර තත්ත්වයක් හා සමානව පොළව මහපාර හැම දෙයක්ම ජලයෙන් යට වුණා. අප දැන් මේ දර්ශනය වෙත යොමු වෙනවා. අද දහවල් සිට කොළඹ නගරයට ඇදහැරෙන වර්ෂාව හේතුවෙන් කාණු පද්ධති උතුරා යාම සහ පහත් බිම් සහිත ප්‍රදේශ ජලයෙන් යට වුණා. මේ කොළඹ බ්‍රේක් ගෲප් පෙදෙස, වෝඩ් පෙදෙස, කොම්පංච වීදිය සහ කාසල් වීදිය පුරහල අවට අද දහවල් දක්නට ලැබුණු ආකාරයයි. කොළඹකොටුව දුම්රියපොළ සහ බස් නැවතුම්පොළ ප්‍රදේශයේද අද දින ජලයෙන් යට වී තිබෙනු දක්නට ලැබුණා. ගිය වෙසි කාලවලදී අපි දුටු දෙයක් තමයි සාමාන්‍යයෙන් කොළඹ නගරය සාමාන්‍ය වෙසි තත්ත්වයකදී වුණත් මේ තත්ත්වය ඇතිවන ආකාරය. විශේෂයෙන්ම කොළඹ නගරයේ සිදුවන අක්‍රමවත් ගොඩනැගිලි සහ නිසියාකාර කාණු පද්ධතියක් නොමැති වීම හේතුවෙන් මේ ආකාරයේ කොළඹ ප්‍රදේශයේ විවිධ ස්ථාන ජලයෙන් යට වෙන ආකාරය අපිට දකින්න පුළුවන්. දැන් මේ මොහොත වන විටත් මේ මාර්ගවල රථවාහන තදබදයක් අපිට දකින්නට හැකි වෙ තිබෙනවා. කොළඹ පිලිප් ගුණවර්ධන මාවත හා කොළඹ විශ්වවිද්‍යාලයේ අවට ප්‍රදේශද අද පැවති වෙසි හේතුවෙන් ජලයෙන් යට වී තිබෙනු දක්නට ලැබුණා. කොළඹ නගරයේ තවත් ප්‍රදේශ රසක් මෙලෙස ජලයෙන් යට වී තිබූ බව අප වාර්තාකරුවන් පැවසුවා. ගාල්ල, මාතර, කළුතර, රත්නපුර ඇතුළු දිස්ත්‍රික් ගණනාවක ජනතාවද මේ අධික වර්ෂාවත් සමග පීඩාවට පත්ව සිටිනවා. අපි දැන් දිවයිනේ එම ප්‍රදේශවල තොරතුරු වෙතයි යොමුවන්නේ. අද අලුයම සිට ගාල්ල දිස්ත්‍රික්කයේ පැවති දැඩි වර්ෂාවෙන් නාගොඩ, යටලමත්ත, බද්දේගම, නෙළුව, දෙම්බඩ, කුරුපනාව ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යට වුණා. අප වාර්තාකරුවන් පැවසුවේ ගාල්ල, උණන්විටිය, බද්දේගම් ප්‍රදේශයේ මාර්ග රැසක් ජලයෙන් යට වූ බවයි. ගාල්ල දිස්ත්‍රික් ආපදා කර්මාකරණ මධ්‍යස්ථානයේ පැවසුවේ ගෙවී ගිය පැය 12ක කාලය තුළ ගාල්ල දිස්ත්‍රික්කයට වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇති අතර ඉන් වැඩි වර්ෂාවක් ලැබී ඇත්තේ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ බෙම්බඩ සහ යටලමත් යන ප්‍රදේශයන්ට බවයි. පවතින දැඩි වර්ෂාව හේතුවෙන් ගින්ගඟේ මෝහෙකට පුළුල් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද පස්වරුවේ පියවර ගත්තා. මේ අතර ගාල්ල වක්වැල්ල මාර්ගය, අබ්දුල් වහබ් මාවත, පෙට්ටිගල වත්ත මාර්ගය ඇතුළු මාර්ග රැසක් ජලයෙන් යටව ගොස් ඇති බව වාර්තා වනවා. අප වාර්තාකරු පැවසුවේ අධික වැසි සමග ප්‍රදේශයේ දැඩි සුළං තත්ත්වයක්ද පවතින බවයි. මේ අතර මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකටද වැසි ඇදහැළුණා. අප වාර්තාකරු පැවසුවේ අධික වැසි සමග මාතර, කඹුරුගමුව, වල්ගම, හිත්තටි ආදී ප්‍රදේශවල දැඩි සුළඟක්ද පැවති බවයි.
මෙතර මධ්‍යම කඳුකරේ බටහිර බෑවුමට විටින් විට වර්ෂාව ඇදහැරෙන බව අප වාර්තාකරුවන් පවසනවා. මේ හේතුවෙන් කාසල්රි ජලාශය සහ මෞසා කැලේ ජලාශය වන් මට්ටමට ළඟා වී තිබෙනවා. මේ අතර කන්තලේටද දැඩි වර්ෂාවක් ඇදහැලමින් පවතින බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. කළුතර අලුත්ගම ප්‍රදේශයට අද පෙරවරුවේ සිට දැඩි වර්ෂාවක් ඇදහැලීම හේතුවෙන් දර්ගා නගරය ඇතුළු මාර්ග රැසක් ජලයෙන් යටවූ අයුරුයි මේ. මෙතර ඉදිරි පැය 24 තුළ කළුතර, කොළඹ, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100ත් 150ත් ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා. අප සූදානම් දැන් නිවුස් ෆස්ට් අප කාලගුණක දත්තයන් පිළිබඳව සහ තොරතුරු ගෙන එන සම්පත් ධර්ම ප්‍රදිසානායක සමග සාකච්ඡා කරන්න. මිලිමීටර් 100ත් 150ත් අතර වර්ෂාව කියන්නේ සම්පත් දැඩි වර්ෂාවක්. කුමක්ද මේ තත්ත්වයට හේතුව? කාලගුණ විද්‍යාඥයින් මොනවද කියන්නේ? ඔව් ඔගරෂන්, දැනට දිවයින බලපා තිබෙන නිර්දිදික මෝසම් කාලගුණේ වගේම දිවයින නිර්දිදික කොටස මේනට ක්‍රියාකාරී වලාකුළු පද්ධතියක් තියෙනවා. එහි බලපෑමෙන් තමයි මේ තද වර්ෂාපතනය බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙලා තිබෙන්නේ. ඉතින් අදත් හෙට දිනේත් මේ කාලගුණ තත්ත්වය පවතින්න පුළුවන්. විශේෂයෙන්ම ජාත්‍යන්තර වෙබ් අඩවි කාලගුණ වෙබ් අඩවි පවසන ආකාරයට ඉදිරි දවස් තුන හතර කාලය තුළ මේ වර්ෂාපතනය පවතින්න පුළුවන් දිවයිනේ නිර්දිදික ප්‍රදේශවලට. ඒ වගේම ඒ කියන්නේ ගාල්ල, මාතර සුළඟේ වේගයත් වැඩි වෙනවා. ඔව් සුළඟේ වේගයත් වැඩි වෙන්න පුළුවන්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් පවසා තිබෙනවා මේ වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං නැති වෙන්න පුළුවන් කියලා. අපි දැක්කා පොළොන්නරුව කඳුරුවෙල ප්‍රදේශයේ එවැනි තත්ත්වයක් වාර්තා වුණා. ඉතින් මෙවැනි තත්ත්වයක් නැති වෙන්න පුළුවන් මේ වගේ කාලගුණික තත්ත්වයක් පවතින අවස්ථාවක. හොඳයි. එමා සුළිකුණාටුව පිළිබඳව අත්ලන්තික් සාගරයේ මහා කැළඹීමක් සමග ඇමරිකාව ඒකම කැරිබියන් දූපත් සූදානම් සිටිනවා එමා සුළිකුණාටුවට මුහුණ දෙන්නේ කොහොමද කියලා. මම මේ ගමන් මහන්න කැමති සම්පත් කුමක්ද මේ අත්ලන්තික් සාගරයවට ප්‍රදේශයක් තිබෙන මේ කැළඹීම? ඔව් මේ අත්ලන්තික් සාගර කලාපයේ කුණාටු කාල සීමාව තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ ජූනි මාසේ පළවෙනි ඉඳලා නොවැම්බර් දක්වා කාල සීමාව කුණාටු කාල සීමාවක විදිහට තමයි සලකන්නේ. කුණාටු විවිධ කුණාටු මේ කාල සීමාව තුළ ඇති වෙනවා. ඉතින් දැන්ට මේ එමා සුළිකුණාටුව තමයි මේ ස්ථාපිත වෙලා තියෙන්නේ. මීට පෙර හාවි කියලා සුළිකුණාටුවක් බලපෑවා. විශේෂයෙන්ම ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට තමයි දැඩි බලපෑමක් එල්ල වුණේ. ඒ හින්දා විශාල බලපෑමක් වුණා, විශාල හානියක් සිද්ධ වුණා. ඉන් ජනතාව දැන් නැවත යථාර්ථයට පත් වෙමින් තියෙනවා තමයි. තාම මේ කුණාටුව තිබෙන්නේ මුහුදේ. ඔව් දැනට තියෙන්නේ මේක මේ එමා කියන්නේ යුද දෙවගණ කියන නම තමයි මේකට තියෙන්නේ. ඉතින් මේ කුණාටුවේද ගමන් මාර්ග නිශ්චිත ගමන් මාර්ග පිළිබඳ තාම කාල විද්‍යාඥයින් හරි නිසි පුරෝකථනයක් කරලා නැහැ. නමුත් මේක විශ්වාස කරනවා කැරිබියන් දූපත් හරහා මේ ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට කඩාවදී කියලා. දැන්තමත් මේ කැරිබියන් කලාපයේ දූපත් රාජ්‍යයන් මේ පිළිබඳ අන්තරංග වල තියෙනවා, හදිසි තත්ත්වයන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ වගේම ෆ්ලොරිඩාව හදිසි තත්ත්වයකට පත් කරලා තියෙනවා. අපි සම්පත් සමවන්. අපි සූදානම් දැන් එමා සුළිකුණාටුව පිළිබඳව ජාත්‍යන්තර වාර්තාවිත යොමුවන්න. බොහොම සුති සම්පත් මහත්තුමාට. අමරිකානු බලධාරීන් සඳහන් කළේ මෙවැනි විට සුළිකුණාටුව පැයට කිලෝමීටර් 220ක වේගයෙන් හමා යන බවයි. එමා සුළිකුණාටුව සුපර් තයිෆූන් හෙවත් සුපිරි ගණයේ සුළිකුණාටුවක් බවට පත්වුවහොත් එය අමරිකාවේ නගර සිතේමෙන් මකා දැමීමට සමත් වනු ඇතැයි කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවනවා. එමා සුළිකුණාටුව ප්‍රබලත්වයට පත්වන වේග නිරීක්ෂණය කළ ඔවුන් පෙන්වා දෙන්නේ මෙවන විට හතරවැනි කාණ්ඩයේ සුළිකුණාටුවක් වන එමා හයවැනි කාණ්ඩයේ සුපිරි සුළිකුණාටුවක් බවට පත්වීමේ වැඩි අවධානමක් ඇති බවයි. එසේ වුවහොත් වසර 20ක කාලය තුළ අත්ලන්තික් කලාපයට බලපෑ ප්‍රබලතම සුළිකුණාටුව එමා වනු ඇති. ජමානු භාෂාවේ වචනක් වන එමා යන්නෙහි අර්ථ වන්නේ යුද දෙවගණ යන්නයි. ඉකුත් බදාදා දින හටගත් එමා සුළිකුණාටුව වසර 20ක් තුළදී අධ්‍යක් නැති අයුරින් ඉතා වේගෙන් වර්ධනය වූ බව කාලගුණ විද්‍යාඥයින් පෙන්වා දෙනවා. බන්ධනාගාරයේ රැඳිවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරු සුදේෂ් නන්දිමාල් මහතා රැඳී සිටි නිවසට ඊයේ රාත්‍රී කිසියම් පිරිසක් වෙඩි තබා තිබෙනවා. ඔහු අවස්ථා කිහිපයකදී තමාට මරණ තර්ජන එල්ලවන බව පැමිණිලි කර තිබුණා.
මෙලෙස වෙඩි ප්‍රහාර එල්ල වී ඇත්තේ බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරකීමේ සංවිධානයේ ප්‍රධාන ලේකම් මෙන්ම එම සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරු වන සුදේෂ් නන්දිමාල් සිල්වා මහතා තාවකාලිකව රැඳී සිටින ඔහුගේ සහෝදරියකගේ නිවසටයි. ඊයේ රාත්‍රී 11ට පමණ එම නිවසේ ප්‍රධාන ගේට්ටුවට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. උඩ ඉද්දී අපිට ඇහුණ සද්දයක්. අපි හිතුවේ රතිඤ්ඤ සද්දයක් කියලා. ඊට පස්සේ පල්ලෙහාට ඇවිල්ලා බලනකොට මම දැක්කා මේ ගේට්ටුව හිල් වෙලා තියෙනවා. මම ඒකෙන් තේරුම් අරගත්තා මේ වෙඩි තියලා කියලා. මේ කරන්නේ මම වැලිකඩේ ඝාතන සිද්ධියේ ඇසින්දුටු සාක්ෂිකාරයා හැටියට මේගොල්ලෝ උත්සාහ කරනවා මගේ කටවහන්න. ඒවත්දල අපිව රටින් අපි යයි කියන අදහසින් තමයි මේවා කරන්නේ. නුවරට මාව ට්‍රාන්ස්ෆර් කරන එක්තරා නිලධාරියෙක් බන්ධන මේ ඔහු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලන්තපනාන්දු කියන ප්‍රධාන ඉංජිනේරුවා. ඒක අවස්ථාවේදී මම ට්‍රාන්ස්ෆර් කරන්න ගියේ මොකද කියලා ඇහුවම ඔහු මට කියන්නේ හම්සේ අපේ ආරක්ෂක ලේකම් හිරේ යවන්න හදනවා. හම්සට මොකද හිරකාරෝ මැරුණම සම්සෝ මේ ලෝකෙවත් තියාගන්න වටින්නේ නැහැ කියන ප්‍රකාශයක් ඔහු කරනවා. මේ මේ අතර ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා මට හිතෙනවා. මේ සම්බන්ධයෙන් අපකල විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ අවට CCTV දර්ශන උපයෝගී කරගනිමින් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක බවයි. මේකට සම්බන්ධ මේ වගකීම්තෝ එහෙම නැත්නම් මේකට සම්බන්ධ මේ මිනිමරුව කලබලලා තියෙන්නේ. අද මේ අය කලබල වෙලා මේ ආකාරයේ ඉතාමත් බියගලු ආකාරයට කටයුතු කරමින් ඉන්න බවක් තමයි අපිට පේන්නේ. හිටපු අධිකරණ ඇමතිතුමා මෙච්චර අවුරුදු 5කට කාලයක් වෙනවා මේ ඝාතනය සිද්ධ වෙලා. ඔවුන් සම්පූර්ණයෙන්ම ඝාතකයන් ආරක්ෂා කරා. තත්මන් අධිකරණ ඇමතිතුමියගෙන් අපි ඉල්ලනවා මේ සම්බන්ධව ඔබතුමාලගේ අවධානය යොමු කරන්න, අපේ ආරක්ෂාව ගැන හිතන්න. මේ ඝාතකයන්ව මේ ලියලා තියෙන මේ බල්ලෝ ටික අල්ලලා බැඳලා දාන්න කියන එක තමයි අපි මේ රජෙන් ඉල්ලා සිටින්නේ. ඒ කොමිසම ඔවුන්ගේ වාර්තාව කමිටුවට විසින් එදා හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහත්මයාට බාර දුන්නා. ඔහු අවුරුදු 2කට ආසන්න කාලයක් මේ වාර්තාව හංගගෙන හිටියා. ඔහුගේ ලාච්චුවෙන් එළියට, ඔහුගේ සේප්ුවෙන් එළියට මේ වාර්තාව ගන්න බැරුව ඉතාම දීර්ඝ කාලයක් හිටියා. ඊට පස්සේ යම් ක්‍රමයකට මේ වාර්තාවේ පිටපතක් ලබාගෙන එය ප්‍රසිද්ධියට පත් කරාට පස්සේ මේ රටේ ජනමාධ්‍ය ඉතාමත් පුළුල් විදියට ඉහි නම්ගම් තිබෙන පුද්ගලයෝ හෙළි කරාට පස්සේ මේ ක්‍රියාවලිය යට ගහන්නට එදා අධිකරණ ඇමතිවරයා දරක උත්සාහය නිඳිත ලෙස ඉතාමත් සවිස්තරාත්මක හෙළිදරව් වුණා. දිගින් දිගටම චෝදනා එල්ල වුණේ හිටපු ආරක්ෂක ලේකම්වරයාට. ඒ සිද්ධියේ වාර්තාව පළ වෙලා තියෙනවා. ඒ වාර්තාවේ තියෙනවා මේ වෙඩි තියන්නේ ගෝඨාගේ ලයිස්තුවට කියලා කියනවා. කරුණා කරලා මේකට සාධාරණ පරීක්ෂණයක් පවත්වලා වෙඩි දැමීමේ සිද්ධියට අදාළ මිනිසුන් හෙළිදරව් කරන්න කියලා. වැලිකඩ බන්ධනාගාර සිද්ධියට අදාළ පරීක්ෂණ වාර්තාවේ ඉදිරි කටයුතු පිළිබඳව නීති හා සාමි පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා ඊයේ අදහස් පළ කළා. ඒ වාර්තාව මම අගමැතිතුමාට ලැබලා දුන්නා. ඒ වාර්තාවේ තියෙන කරුණු අනුව ඉදිරි විමර්ශන බොහොමයක් තව කරන්න තියෙනවා. තව කට උත්තර ප්‍රමාණයක් ගන්න තියෙනවා. විමර්ශන තව බොහොමයක් කරන්න තියෙනවා. ඒ විශේෂයෙන් පෝස්ට් මෝර්ටම් එකේ තව කට උත්තරයක් ගන්න තියෙනවා. ඒ කට උත්තරය ගන්න නැතුව මේක ගැටලුව තියෙනවා. ඉතින් ඒ පිළිබඳව මෙතනදිම සුදුසු වෙලාව නෙවෙයි. මොකද ඒ දිනවකවාන මට කියන්න බෑ තාම. ඒත් අග්‍රාමාත්‍ය ලේකම්තුමාට අපි ඒක දුන්නා අගමැතිතුමාට ලැබලා දෙන්න කියලා. 2012 වසරේ නොවැම්බර් මාසයේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් විරෝධයක නිරත වූ අතර එය පාලනය කිරීමට ආරක්ෂක අංශ මැදිහත් වුණා. එහිදී සිදු වූ වෙඩි තැබීම් වලින් රැඳවියන් 27 දෙනෙකු මිය ගියා. මෙම සිද්ධියට අදාළව ඇසින්දුටු සාක්ෂියක් වන සුදේෂ් නන්දිමාල් සිල්වා නැමැත්තා මෙවන විට සාධාරණයේ ඉල්ලා අධිකරණ ක්‍රියාමාර්ගයකටද අවතීර්ණ වී සිටිනවා. ඔහුට අවස්ථා කිහිපයකදී තර්ජන එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් පැමිණිලි සිදු කර තිබුණා. පසුගිය මාර්තු මාස 14 වෙනිදා වැලිකඩ බන්ධනාගාරයේ ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කළ රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරකීමේ කමිටුව ප්‍රකාශ කළේ ඝාතන සිදුවීමට වසර 5ක් ගත වැතක් තවමත් නීතිය ක්‍රියාත්මක වී නොමැති බවයි. මේ අතර පසුගිය ජනවාරි මාස 9 වෙනිදා මාධ්‍ය හමුවක් ඇදවමින් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් වැලිකඩ ඝාතන සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා සිටියා. 2015 වසරේ මාර්තු මාස 3 වෙනිදා සුදේෂ් නන්දිමාල් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක්ද ලබා දුන්නා. අධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ ඉදිවෙමින් පවතින ආරක්ෂක හමුදා මූලස්ථානය හා කොළඹ නෙළුම් කුළුණේ වැඩ කටයුතු නිරීක්ෂණය කළා.
මෙම ව්‍යාපෘතිය ප්‍රගතිය විමසා බැලූ ජනාධිපතිතුමා අඩුපාඩු පවතින්නේ නම් අදාළ අංශ සමග සාකච්ඡා කර ව්‍යාපෘතියේ කඩයුතු කඩිනමින් නිම කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මෙම අවස්ථාවට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා. මේ අතර ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ උසම ඉදිකිරීම ලෙස සැලකෙන නෙළුම් කුළුණේ ඉදිකිරීම කටයුතුද අද නිරීක්ෂණය කළා. මෙම කුළුණ සම්පූර්ණයෙන්ම වැඩ අවසන් වූ පසු උස මීටර 350ක් වන අතර එහි මහල් තුනකින් සමන්විත සුඛෝපභෝගී සාප්පු සංකීර්ණ භෝජනාගාර උත්සවශාලා සහ නැරඹුම් මැදිරියකින්ද සමන්විත වනු ඇති. එහි ඉදිකිරීම් ලබන වසරේ මාර්තු මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂිතයි. බිනරපුර 15ක පොහෝ දිනය අදයි. ලෝකවාසී බෞද්ධ ජනතාව පමණක් නොව ලෝකවාසී බෞද්ධ ජනතාවත් අද විහෙර විහාරස්ථාන වෙත ගොස් ආගමික වතාවත් හි නිරත වුණා. චක්කවරං කීත රත් සුපාදෝ. බුද්ධ ශාසනය තුළ භික්ෂුණී ශාසනය ආරම්භ වීම සිදු වූ දිනය වන බැවින් බිනර පොහොයට ශාසන ඉතිහාසයේ වැදගත් තැනක් හිමිවනවා. බුදුරජාණන් වහන්සේ විශාල මහනුවර වැඩවසන සමයේ මහා ප්‍රජාපති ගෝතමිය ඇතුළු 500ක් කුල කාන්තාවන් තෙවන වරටත් පැමිණ පැවිදි වන්නට අවසර ඉල්ලා සිටියේ අද වැනි පුර පසළොස්වක දිනයකදී. එහිදී ආනන්ද තෙරුන් වහන්සේගේ මැදිහත් වීම මත බුදුන් වහන්සේ විසින් භික්ෂුණීන් පිළිපැදිය යුතු ගරු ධර්ම 8ක් පනවමින් ඊට අවසර ලබා දුන්නා. ශාසනික මෙන්ම සාහිත්‍යමය වශයෙන් ලෝකවාසී බෞද්ධ ජනතාවට බිනර පොහොය වැදගත් දිනයක්. වස් වැසීමේ යෙදී සිටින භික්ෂුන් වහන්සේ ආරාම වලින්, ලෙන් වලින්, වන සෙනසුන් වලින් බැහැර නොගොස් ශාසනික, භාෂාමය හා සාහිත්‍යමය වශයෙන් විශාල මෙහෙවරක් මේ කාල සීමාව තුළ සිදු කරනු ලබනවා. සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය, සද්ධර්මාලංකාරය, ජාතක පොත් වහන්සේ වැනි සම්භාව්‍ය කණිට ගැනෙන ධර්ම ග්‍රන්ථ රැසක් බිනර මාසයේ ලියවුණු බව ශාසන ඉතිහාසයේ සඳහන්. සුනේන් වහන්සේලා, ඒ වගේම සිල් මාතාවන් කියන මේ දෙපක්ෂයට තමන්ගේ ගුණධර්ම ආරක්ෂා කර ගනිමින් ශාසනයේ ඉදිරියට ගමන් කිරීම සඳහා ශාසන අභිවෘද්ධියත් තමාගේ අභිවෘද්ධියත් සලසා ගැනීමට අවස්ථාව ලැබූ පොහොයක් වශයෙන් බිනර පොය අපට ඉදාම වැදගත් වෙන බව මේ අවස්ථාවේදී සිහිගන්වනවා. මේ අතර සීමා සහිත කැපිටල් මහරජා සංවිධාන මූලස්ථාන පරිශ්‍රී ඉදිරිපිට පිහිට ඇති ශාක්‍ය මාලකයේ වැඩ සිටින බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස දහවල් ශ්‍රී සම්බුද්ධ පූජාව පැවැත්වුණා. මෙවර ඊට පින්බර දායකත්වය ලබා දුන්නේ සීමා සහිත කැපිටල් මහරජා සංවිධානයට අයත් හැරිසන් ෂිපින් සහ ජෝන් කැරියර් සමාගමයි. මේ අවස්ථාවට එහි අධ්‍යක්ෂ සහ සාමාන්‍යාධිකාරී රත්න සභාපති උදය කුමාර් මහතා ඇතුළු කාර්ය මණ්ඩල සාමාජික පිරිසක් එක්ව සිටියා. ඓතිහාසික අනුරාධපුර රුවන්වැලි මහසෑ රතුන්ට දහස් පෙතියාමල් ලක්ෂයක් පූජා කිරීමේ පින්කමක් අත සිදු කෙරුණා. ගල්නෑව මෙත්පබුදු සංවිධානයේ මෙම පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් ගල්නෑව ඩී 3 ඇල ප්‍රදේශයේ කුඹුරු අක්කර 3ක භූමි ප්‍රමාණයක දහස් පෙතියා වගා කර තිබුණා. අද උදැසන මල් නිලීම ආරම්භ වුණේ මහා සංඝරත්නය වගා භූමියට වැඩමවා පිරිත් සජ්ජායනා කිරීමෙන් අනතුරුවයි. එසේ නෙලාගත් මල් ගම්මාසින් විසින් අද පසුරුවේ රුවන්වැලි මහසෑයට පූජා කළා. හෙට වසරේ 3 වැනි පාසල් වාරය ආරම්භ වෙනවා. ඒ සඳහා දූදරුවන් සූදානම් වන අතරතුර හාම්බෙගමුවේ දරුවන් දෙදෙනෙකුට මුහුණ පෑමට සිදු ඇති අනුවේදිනිය අත්දැකීමක් මේ. මගේ පොත්පත් ඔක්කොම නැහැ, ගිනි අරගෙන මගේ මම ඉගෙනගත්තු මගේ පරිගණකයේ තියෙනවා. මම පරිගණකයේ කොටස් තමයි මේ. මගේ පොත් මේසය, මගේ පොත් මේසය තිබෙන මෙතන. ඊගෙන මෙතන මගේ කැබිනට් එක, මගේ අවශ්‍ය කරන පොත්පත්, ලීගෙවිලි, අයිඩෙන්ටි ඔක්කොම නැහැ. බලංගුඩ පිටපැත්ත සමගිපුර කම්මානේ පදිංචි වී සිටින කේචි නිහල් මහතාගේ නිවස ගිනිගෙන තිබෙන අයුරු මේ. ඉතා විදිර කවුරුත් නැහැ. මම කොළඹ නෝනායන කල් මල්ලේ නිසා කවුරු හරි මේ දැනගෙන ඇවිල්ලා මේ ගින්දර තිබ්බ කියලා මට හිතෙන්නේ. පාසල නිවාඩුව සිය මිත්තණියකේ නිවසේ ගත කර නැවත ගෙදර පැමිණෙන මේ දරුවන්ට දැකගත හැකි වූයේ සිය පතපුත සියල්ල ගින්නට විනාශ වී තිබූ අයුරුයි.
හිතුණා මාර්ටුට ඇහුණා සද්දේ ගහක් කඩාගෙන වැටෙනවා වගේ. අපි හිතුණා අලි කියලා. ඊට පස්සේ ඉස්සරහගේ දරක්කට කෝල් එකක් දීලා ඇහුවා අක්කේ මොකද ඔය පැත්තේ සද්දයක් ඇහෙනවා මොකද්ද කියලා ඇහුවා. ඊට පස්සේ අක්කා දුවගෙන ඇවිල්ලා බල්ලා කිව්වා චාමිල්ල ඇගේ ගිනි ගන්නවා කියලා. ඒ වෙලෙම දුවගෙන ආවා එනකොට ගිනි ජාලාවක් දැක්කා ඉතින්. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. මගේ දරුවන්ගේ කියලා හඳේවාගේ තින්නේ. අපි ඇඳගෙන ඉරදි කෑලි දෙකත් හඳින්න අරන් ඉරදි කෑලි දෙකත් විතරයි අන්තිමට අපි ඉතුරුනේ. එනකොට මේ කිසි දෙයක් අපිට ඉස්සු කරන්නේ මේ අලුගඩ විතරයි සර අන්තිමට තියෙන්නේ. වැඩිමහල් දරුවා බලංගොඩ ශ්‍රී නාරද මධ්‍ය මහාවිද්‍යාලයේ උසස් පෙළ කලා අංශයෙන් ඉගෙනුම ලබන අතර බාලයා මෙතපැද්ද කාවන්තිස්ස විද්‍යාලයේ හතරවන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබනවා. එනකොට කාමරේම ගිනියරෙන් අපිට පොත්තු වලේ අපි මයිකෙන්නේ නැහැ. තම නිවසට ගිනි තිබ්බාද නැත්නම් ගිනි ගත්තාද නොදත් පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන නැගිනිය හෙට පාසල් යනට බලාපොරොත්තු දල්වා සිටිනවා. මහබැංකු බැඳුම් කර ගනුදෙනුවට අදාළ විමර්ශනය සිදු කරන ජනාධිපති කොමිසම පිහිට වූයේ අති විශේෂ ගැසට් පත්‍රයකින්. එම ගැසට් පත්‍රයේ අන්තර්ගත කරුණු පිළිබඳව අද නිවුස් ෆස්ට් අවධානය යොමු වනවා. ඒ පිළිබඳව තොරතුරු රාත්‍රියේ 10ට බලාපොරොත්තු වන්න. කල්මුනේ සිට පැමිණි මුස්ලිම් ජාතීන් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද තංගල්ල කාල්ට නිවසේදී පැවැත්ුණා. හමුවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. ජනාධිපතිතුමා ගැමැත්තුමා අලුත් 2025 දක්වා ආර්ථික ප්‍රතිපත්තියක් ඊයේ ඉදිරිපත් කරා. ලොකු පෙරලියක් වෙයි නේද මේ රටට? අපෝ ලොකු පෙරලියක් වුණානේ දැන් යාළ කිව්වාරක් කරලා දුන්නේ. අපි බලමු මේ පාරත් එච්චර තමයි. ඉතින් මේක නිකන් වචනවලට සීමා වෙච්ච දෙයක්. ඕන ආර්ථික ප්‍රතිපත්තියක් කරන්න මේ රට විකුණන ආර්ථික ප්‍රතිපත්තියේ අතෑරලා යාළට තියෙන එකම ප්‍රතිපත්තිය මේ සියලු දේ විකුණන්න. දැන් මට කවුද කිව්වා මේ අලියෝ ටිකක් විකුණලා දාන්න ඕනේ කියලා කතියක් කියනවා. දැන් අද කල්මුනේ ඉඳලා ඔබතුමාගේ නිවසට ඇවිල්ලා තියෙන මුස්ලිම් ජාතිකයන් රසක් ඔබතුමාට මේ ආණ්ඩුවෙන් චෝදනා කරනවා ජාතිවාදී ප්‍රතිපත්තියක ඉඳගෙන බලය ගන්න හදන. ඒක හොඳටම උදාහරණේ මේ කට්ටියගේ ආගත්ත නම් කියනවා. ඔව්. ඒ ඔක්කොම මේ නැගෙනහිර පළාත්වල නාසන ඉපේම අපාර දිස්ත්‍රික්කේ කට්ටිය තමයි අවිල හිටියේ. එයාලා කියපු කතාව අහගෙන හිටියා නම් ඉතින් ඔක්ක අහන්නේ නැහැ මගේ ප්‍රශ්නේ. 43 වෙනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ තුන් ප්‍රයාම ජූඩෝ සහ තයිකොන්ඩෝ තරඟ අද පැවැත්ුණා. එමතරතුරු ඇතුළු තවත් විදෙස් පුවත් කිහිපයක් සමගින් දැන් ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්. උතුරු පළාතේ එම්ජේඑස් නුවන් කුමාර අද පැවති තුන් ප්‍රයාම පිරිමි සව්වේ රන් පදක්කම දිනාගත්තා. කුරුණෑගල නිකවරටිය මාගල්ල වැවාශ්‍රිතව ක්‍රියාත්මක වූ තරංගාවලියේ කාන්තාංශයේ ජයවර්ධනා කළේ දකුණු පළාතේ WPER තුලක්ෂි. ඒ සමගින් රාත්‍රී 7 ප්‍රධාන ප්‍රති ප්‍රකාශය අවසන් වෙනවා. iPhone 1